හයි ඔන්න ඉතින් අපේ මෝල්ඩියස් 2 එකේ දවස් 5ක් 2 එක අදින් ඉවර වෙනවා. ඉතින් කියන්න සතුරුයි අපි මේ මාලේ සිටි එකේ 5ක් ඇවිද්දා. ඉතින් මාලේ කියන්නේ මාරම ලස්සන රටක්. ලස්සන රටක් ඒක. ලස්සනම ලස්සන බීච් එක තියෙන රට මං හිතන්නේ මේ අපි දැකපු ඒ මාලේ. මොකද ඒකේ ක්‍රිස්ටල් කිය වෝට තියෙන්නේ. මා ඒක බලන්න මොණි ඇවිල්ලා. ඒ වගේම මාලේ කියන්නේ මේන් සිටි එක ඒකේ දූපත් 2000 ගානකින් කොහොම 2000 ගානක එකතුවක්. ඉතින් අදින් අපේ දවස් 5 ජීවිතේ. ඒ කියන්නේ අපි ලස්සනම දවස් 5ක් ගත කරා අපේ ජීවිතේ. අතනින් අපි මේ එතන තමයි එන්ට්‍රන්ස් එක. එතන අපි චෙක් කරලා අරගෙන ෆස්ට් චෙකින් එක. අතනින් මේ අපි බුක් කරලා තිබුණ මේ රිටර්න් ටිකටුත් එතකොට බුක් කරපු එකේ කොපි එකක් නේ. කොපි එකක් දුන්නාම ඒගොල්ලෝ රිටර්න් ටිකට් එක අපිට දුන්නා. මේක තියෙනවා මෙතන ගේට් එක. ඩිපාචර් ගේට් 2 එක තමයි අපිට යන්න තියෙන්නේ. අපි දැන් මේ 1 to 6 ඩිපාචර් ගේට් තියෙන එක මෙතනින් උඩට. ඔන්න අද අපි ඩිපාචර් වෙන්න හදන්නේ ඔයාලට වෙලේන ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකේ ඉඳන් ශ්‍රී ලංකන් එයාපෝර්ට් එකෙන් අපි ඩිපාචර් වෙන හැටි පොඩ්ඩක් කියන්න. ඉස්සෙල්ලාම ඔයාලට එන්ට්‍රන්ස් වෙනකොටම ඩිපාචර් ගේට් එක හම්බෙනවා. ඩිපාචර් ගේට් එකෙන් ඇතුළට ආවම ඔයාලගෙන් අහනවා මොකද්ද කොහෙද යන්නේ විස්තර අහනවා. ඒ විස්තර ටික ඉවරපස්සේ ඔයාලා බස් චෙකින් බස් සිකියුරිටි චෙකින් එකට එනවා. එතනින් ඔයාලා එන්ටර් වුණාට පස්සේ එතනදී ලැගේජ් ඔයාලගේ හෑන්ඩ් ලැගේජ් එක වගේම ඔයාලා කැමරාස් ෆෝන්ස් ඔක්කොම චෙක් කරනවා. ඒ චෙක් කළා ඔයාලට ගැලින් එන්ටර් වෙන්නේ ටිකට් කවුන්ටර්ස් වලට. ඒ ටිකට් කවුන්ටර්ස් වලින් ඔයාලගේ මොකක් හරි ටිකට්ස් දැම්මම ඒ ටිකට් ටික වලට අදාළ ડોකියුමන්ට් දීලා ඔයාලා ටිකට්ස් ගන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ ලැගේජ් පාර දෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලා ගැලින් යනවා ගේට් 1 to 6 කියලා ඩිපාචර් බෝඩ් එකක් තියෙනවා. ඒ බෝඩ් එකෙන් ඔයාලා ගැලින් ඇතුළට යන්න ඕනේ. ඇතුළට ආවම ඔයාලට මේ ප්ලේ ලිස්ට් එක ඇස් එක හම්බ වෙනවා. මෙතනින් ඔයාලට ඉස්සරහට ගිහිල්ලා බලමු අපි මේ මෙතනින් එහාට කොහොමද වැඩ වෙන්නේ කියලා. හරි තමයි මෙතන ඉන්ටර්නැෂනල් එයාපෝර්ට් එකේ ඩියුටි ෆ්‍රී ඒරියා එක. මේකේ තියෙනවා කවුන්ටර් 16 කියලා ඩිපාචර් බෝඩ් එකේ තියෙන එක හරහා ඇවිල්ලා එන්නේ අපි ඉමිග්‍රේෂන් එකට. මෝල්ඩියන් ඉමිග්‍රේෂන් එකට එනවා. මෝල්ඩියන් ඉමිග්‍රේෂන් එකට ආවට පස්සේ දෙන්දි ඔයාලගේ ආයි පාස්පෝර්ට් එකයි ටිකට් එකයි චෙක් කරලා පාස්පෝර්ට් එකට සීල් එක ඩිපාචර් සීල් එක කරලා ආව රිලීස් කරනවා. හැබැයි එතෙන් දෙන්න කලින් ඔයා අනිවාර්යෙන් ඉමුග ෆිල් කරගෙන එන්න. ඉමුග ඔන්ලයින් තියෙනවා නැත්නම් පල්ලෙහා තියෙනවා QR එක. ඉමිග්‍රේෂන් එකේදී අනිවාර්යෙන් චෙක් කරාද කියලා බලනවා. ඊට පස්සේ අපි ඉමුග ෆිල් කරාට පස්සේ එතෙන් ඉමිග්‍රේෂන් එකේ අපේ ටිකට් එකයි පාස්වර්ඩ් එකයි අපි රිලීස් කරනවා. ඊපස්සේ ගිහින් ඔයාලේ ඩියුටි ෆ්‍රී ඒරියා එකට මෝල්ඩිස් වල ඩියුටි ෆ්‍රී ඒරියා එකෙන් ඔයාලට කැමති දේවල් අරගෙන ඔකේ එතෙන් එයා ෆ්ලයිට් එකට බෝඩ් වෙන්න තමයි ඇත්ති. බලමු එතෙන් ගිහලා අපි කැමති තියෙන්නේ කියලා. තම අන්තිම ෆ්‍රුට් චෙක් ඉන් එක මෙතනින් චෙක් කරාට පස්සේ කෙලින්ම ප්ලේන් එකට බෝඩ් වෙන්න තියෙන්නේ.
අපි දැන් කරුණාගේ එයාපෝට් එකට ඇවිල්ලා තියෙනවා. ඒතර කරුණාගේ එයාපෝට් එකේ දැන් අපි ඉන්නේ. ඩියුටි ෆී එකත් පහු කරලා. මොකද එතනට නම් අපිට මේ වීඩියෝ කරන්න දෙන්නේ නැති හින්දා. ඒතර ඔයාලට ඉස්සෙල්ලාම ෆස් චෙක්ින් එකක් අරයි වෙද්දි ෆස් චෙක්ින් එක යනවා. ෆස් චෙක්ින් එකෙන් පස්සේ ඔයාලට හම්බෙන්නේ මේ රේගුව. ඉමිග්‍රේෂන් එක හම්බෙනවා. ඉමිග්‍රේෂන් එකේ ඔයාගේ පාස්පෝර්ට් චෙක් කරලා ඔයාලා කෙලින්ම ඩියුටි ෆී ඒරියා එකට එන්නේ. ඩියුටි ෆී ඒරියා එකෙන් කෙලින්ම මේ ඒරියා එකට එන්නේ. මෙතනින් ඔයාලට ඩියුටි ෆී එකෙන් ඔයාලට ඕන දේවල් ගන්න පුළුවන්. ඩියුටි ෆී එකේ තියෙන ඒකත් අපි වීඩියෝ එකේ දාන්න. බලමු මෙතනින් පස්සේ මොකද මේ කියන්නේ. තමයි ඔයාලා එක්සිට් එක මෙහා පැත්තේ බැංකුවක් තියෙනවා. ඔයාලට මනි එක්ස්චේන්ජ් කරගන්න ඕන. ඊට පස්සේ මෙතනින් එහාට තියෙන ටැක්සි සර්විස් එකයි එක්සිට් එකයි. මෙතන ඔයාලා ටැක්සි ඕන නම් ටැක්සි තියෙනවා, එක එක ටැක්සිස්. ඒෙන් දාලා යන්න පුළුවන්. මොම්මයි තින් ඩිපාචර් එක වෙන්නේ. ඒ කියන්නේ මෝල්ඩිව්ස් වල ඉඳන් ආවහම ඩිපාචර් එක කොහේ රටක ඉඳන් ආවත් ඩිපාචර් එක වෙන්නේ ওই විදිහට. ඉතින් හරි ලේසි. ওই විදිහට ඇවිල්ලා මෙතනින් එළියට ආවහම මෙතනින් කෙලින්ම එක්සිට් වෙනවා. ඔයාලා ටැක්සියක් කරන් එක්සිට් වෙනවා. කිසි කරදරයක් නැහැ. එහෙනම් තවත් ලස්සන වීඩියෝ එකකින් අපි වැදගත් දෙයක් එක හම්බෙන්න ඔයාලා.